එන්න නගන්න. අසංග වානයේ රිිදුර අසුනට යාසුන සමීිිය වූ දොරවිවර කර කීවාය. අසංක වානයට නැගේ චායා ඒයට ගොඩ උපසේ. අනිත් පසිින් දොර ඇර අසංක වානයට ගොඩ වෙද්දිම ඔහොගේ පබූ නතර වූවා බන්දුවය. හෝ තමමාට සමාන්තරව ඉන්නා චායාදෙස තත් පර දෙග තුනක් බලා උන්නේ. ඊටත් පස කළමත එකට බැදුුණ ඇගේ දෑත් දෙෙසද බලාඋන්නේ. ඒ දෑතම එක විනාඩියකට අල්ලාගෙන ඉන්නට පමණ කාසර දෙන්නේෑ කියන්නට අංකරසිතුන. ඕ වානේ පණගැන්වේ වාන පුරා විසිරී ගැගේ සුඳ මුළු ආත්මයෙම ඉවකරමිණි. ජයා නැවතවතාව කසංකට නොපෙන්ෙන්නට ඕුන් පයිල් කවරෙදස වැැලුවායයි. නිසක වසෙන්මෙහි තිබුණේ හෝගේ අත්ත කකරුමේ. මේ ලීවී ඇත්ති තමාගේ නමමේ. ඒත් ඇයි ඒ. ගාලුපාය වාන තදබද ග්‍රවවෙද්දි අ සංකර සතුරත් දැනවේ තා පැෑ භාගකටන් මේ වාර්ග තදබදය පාහනොවයි ඕහු පැතුවේ. අපරා දෙෙස අපිට බැංකව ලඟින් අනිත්පාර්ට දාලා යන්න තිබුණක්. ජායා අසංකවෙත හැරි කීවායි. අසංකර ෝගේ පපුුව දැන්දැම් පිපිරිටයි සිතුනිි. එහනම් මාවත් දාලාවා මෙතනින් බැහලයන්න. අසංගගේ කතාවට චායගේ පපුුව එක්කොනා කිරේ ගියා බඳේ. ඇැ උදෙස බැලුවේ සමාව ඉල්ලන බැල්මිනිි. යනවද ඕහ ඇලිත් ඇැසුයේ ඡාය ැතැයි කියන්නටමින් හිස බැෙනුවාය. වාන තද බදේ තවතවත් උග්‍රවණව න්නම් හොඳේ අසංකර සිතුනි. ඒත් ඡායා උන්නේ වානෙන් බැසගන්නට බැරුවේ. වානේ ඇතුළද පපොෝට ඌූලාගත නොහැකි යම පිරිය ඇතයි? ඇයට දිගරම සිතුනි. ඡයා අයි කතා කරන්න ඇත්තේ. අසංක හිමීට ඇසුයේ ඕගේ දනවාන් නිමිනි දල්ලනෙන වෙස් පානම්ෙන් ඇය විතරම දැල්ලි ඉපනි ජායා උන්නේ දෙන්නෙ තොස්වාගත නොහැකිවේ. නෑස මොකුත් නෑ කොහෙන්දෝය සල්ලෝ අරකගත්තේ. එවරනන් ඡායා සිනස්සනයි. කෙල්ලෙ සිනාගන්නවන්නට ඇ ආා කරන යමක් ගැන කතා කළම යුතුයයි ජීවිතේ ප්‍රම් වට අසංග සිතාාගත්ය. ඇයිස කැතයිනේද අසංග සිනාසනේ වඩත් මුළතුවේ. අස්සනයි ළම හරි ලස්සන පාට වාට හොඳර ගැපෙනවා කොහෙන්ද ගත්ති කියලලා මම කියන්නද. චයායග හිත ගැස්සිනි මෙයදම ගත්තේ පඩිගද්දා හවස අම්මස් සමක් ගොස් මහරගම සංකා ඩෙස් පොයින්ටේෙතිනි. හාස කියන්න මාරගම සසංක ඩෙස්පොයින්ට් එකින් හරිද චායාලයට අතත්ත බාගෙන පුදුමෙන් අසංග දෙස වැැලූ අය. ඒස් කවරදාටත් වරා විශාල වී ඇතයි අසංක්‍රරසිතුි. ඕහ සිනාව සංගවාගත් පෙම්බර මූණින් චායාදෙස බලා උන්න අය.ස් සදන්නේ කොහොමද ඒ ගොතගසමින් ඇසවායි ඕහ එම එමි වානය පැදුවේ පෙරමඟ බලා සිනස්සමනි. ඡායගේ හිත කුතුහලින් පිරීගයයි. ඔහු කතා නොගලේ ඇව තවත්ිකා කසරණ කර ඒ අදහන රසමවිඳන්නට තිබු ආශාව නිසාය.ස්කොහොමද දන්නේ ඡයා දෙවන වර වඩාත් මෙලොක් ලෙස ඇසවා අය ඒ ගැනු බවට පිටිවාාන්නට තරන් දැඩි පිරිමිලය අසංක තුළ නොවියේ හෝ ජයායගේ තැමි පෑැකස් සල්ලවාර් කමිේ දෙස බුදුව බැලුවේ. මම නිකං හිතල කිවේ ජාය සෝය බොරු කියන්නේ. යා තුොල් ලන කීවයි මෙතෙක් වෙලා තමාදුරට තැන්පත් සේවිගව යටකරගෙන ායානම් වූ ංකාර යුතයේ වෙලේ මතුවා අයයි වුඩ සිතනනි. අසංගගේ හදවත වඩාත් කැලබූයේ නව යවෝනැත්තේ ඔුට දරාගන්නට බැරි තරගෝ නිසාය. යුතුතයගගේ මුවමත රැෙනි පියවුතු අරුමැසි බව සසුන්හ විදගන්නට ඇත්නම් මයයි හොට සිතුුණනි. ප්‍රථම් වරට ජායා කරේ සසාන්තු අනුරාගයකින් ඕගේ පිරිමිලාය අනුයේ. මං ඇත්තම කියන්නද. අසංග වානේ මත කොන හෙමිට නවත්තා කීවේ. ඒයිවාහනේ නවත්තවේ ය කියා අසන්නටව චජයායට ඉවසුමත් තිබුණි නැත. චයා එදා හැන්දාෑයි අම්මත් එක්ක ඕක අරගෙන ඉදදි මාත් උන්නි මහරගම ඔයා ලංගම. ජයා අසංග දෙෙස බැලවේ අදාාහග නොහැකි බැල්මිනිී අසංග නීඩෝ නිස්කලන්ගේ එමුණන රසවින්දි. හානේස ඇයි දැකලත් කතා නොකළේ අපරාධ අම්මටත් සර්ව පෙන්න්නන්න තිබුණා. ඒ වචනය වචන පාස අයිංසක බොනදගමක් ගල්නු හොටු දෙන. හු ඇත්තරම ඒළද බොනඳ බවට ආශා කලියේ. ඒ වචන ඒ බැල්ම ජීවිතේ කිසියක විසින්ව නොපිදූ හැගමන් පපුරු පි පපුදොතයි අසංකරසිත්තුන. එක අතකට ස කතානො කලේ හොඳයි මං පුංචි ලාක් කෙනෙක් නෙනේද? චායා අයිතන් නොමතිව ඉළඟවර කීවායි. අසංකගේ මුණ අඳුර විය. ජායා අහිත්‍ය අසංගස ඒවගේ මිනිෙක් කියලද. දියතු පිළිතුරන්නන් නැහැයන්නේ. මං එහෙම හිතන්න ඇස එහෙනම් කිවවේ සකතා නොකර ගියම් මට දුක හිතුනා. චාගේ හන්ඩේ තිබුණ අයින්ස කාවක ෞවක තෙතමනයේ. අයි කාදාවත් කතානොකර ඉන්න දුවගෙන එවිල්ල කතාය කරන්න හරිද. ඔහු ස්තීරසාල් ලෙසර කීවයේ ඡායා හිසෝස්වා සිනසුනි අනේ එහෙම කරන්න එපා කියන්න බඳුවේ. ඔය අම්මයි සාපෙන් ඉලියට ඇල්ල එහට මෙයාට වෙද අතුරුදහගුණා මං ගොඩක් කලා බලාඋන්න ඡායා ඒ වචන ඡායාගේ පපුුව අලතිං දවාලට තරන් විය. ඇයි හෙම බලාඋන්නේ කියා අසන්නට ඇඩ සිීත්තිය. එදා නම් අදරඩ ලස්සනයි ෂෝඩ් ස්කර්ට් එකක් හෙම ඇඳලා හඳුරගන්නවත්බැවුණ. සසඟ කියද්දි චයාදන් එ වන්නක් කැඳගෙන ඉන්නක්මින් දෙදෙන දෑතින්ම වසාගත්තයි. ඒතර නෝද දෙයක් පව ඔහු මතක තබාගත්තියයි ජයා එදා මාහර්ගමන ඇැදගෙනගිය ඇඳම සීකරයි නැත ඒ හිතනා තරම්ම කොට නැත. ඇයට සැනසිල්ලත් දැනුණි ස කොහෙද මාරගමාවේ ඡායා ඇසුවාය. වානේ මාවත කොනග නවත ඇති බවක් තවමත්යට දැනු නිද. මගේ ආයුග වන්මන් චෝයගත් තිබන යුත් සෙන්න්ටරගේ ඒක බලන්නවා. සිදත් නවාද අසන්ට ායයට සිතුනේ හෙත් ඒ බදන් ගිලගෙන ජායා ෝෙස බලා විවෘත දෙනති සිාසුනයි. ඇයි හිනා වෙන්නේ. නෑ නිකම්ස නිකං වඩ බෑනි ස සිින්දුහන අකිවම හරි පුදුමයි. අසකට ඒ ගුලමත ඇති සුදු සුරතගෙන අතගා බලන්ට සිතුනේ. ඒ තරමටම ඒ දැංගිලි සුන්දරේ ඔව සෑන වෙලාග සිට ඒ දෙෙස බලාඋන්නේ. ජායා හිතාෙන ඉන්නේ මං මෝඩ බිස්සස් කාරෙක් කිය ලද අනි නෑස කවදෙමීේ හනම් සිින්දුහන්න බැරිියඇයි. ඒ හරි නිස්කලකි කරන්න ඕන අහිංසක දෙයක්. ඡායා හැඟිම් බරෝ කීවාය. මං අහිංසක නැද්දචාය ඡාය ඒහනිින් ගැස්සුනයි. ඇයට ඒහන්ට ඇසනේ ඒ තරම්ටම දෝගාරයේ. එදා හර්ෂණි මිසුත් උන්නන්ස අපරාදේ මන් දැක්කි නෑනේ ඡායා පසුතැවිල්ලින් මෙ කීවාය. අපපිෙල්ල මගේ ප්‍රශ්න මගෑරියන්නේ ද. හරි හරි අපි අහිංසක නෑනේ? චායා උකළොමත ඇති තම දැංගිලි දෙස බලා සිනස්සුනයි ඕට ඕනම් ලස්සනයි කිවහැක. යංක එකකිවෑ. ඊටත් වඩා දෙයක් ඕනම් ඒදකිවහැක. ඒත් තමාත් අසංකත් අතර පරතරයක් ඇත. ඒ පරතරේ විසින් හදවතය එක කොන් වසා දමා ඇත ඒ විවර කළ නොහැක. අපි අන්ස අසංකවාන ඉදිරිට ගනිදේ චායට බැලනේ උකු මත ති වූ ඕගේ ෆල් කවර දෙෙසයි. ඒ මත තමාගේ නම වහූ ලිවී ඇයි. ඒ වැඩක් නැති දේකයි යොසිීත දෙතුම් වරක්ම අමතක කරන්න හැදවද චායට ඒම මතක්වේ අසංක වානේ සෙමෙන් මාර්ගයට දමනා අතරතුර කැසට් අන්ත්‍රක ගියාත්මක් කළේ. මන් සිින්දුුත් අහනෝද කියලා අහනුවනේද ඔන්නහාගන්න. අසංකය දමදෙ ඉන්වාදන වයේ ඕෝ බැංකෝටය අද අඇසුයි ඒ මේරා ප්‍රේම මූප්‍රත පරතර් යන ගීතමේ. ජයගේ දෙෙනෙත් සැද ආසක්මෙන් බිමට බරෝධිමනි. ඕහ බැංකෝට ගේ මේ ගීතයට පසුබිම්ම චයාගේ මුණ සීකරමි. දැන් ඒ රූපරාම සජීව දෙකගන්න ලැබිම කතරන අපූරදයි ෝ ආාාවෙන් සිතුුවේ. හරි ලස්සන්න සිින්දුව නදස මා තරියාසයි ජායා ඔහු දෙස අඩවංව බලා කියීවායි. දැන්නොත් පිළිගන්නවද මංන් අහිංසකයි කියලා ඕහ ඇසුේ වානේ විලාසිධ ගාරය වාහන් නැවතුමේ නවතන ගමන්මයි. ඡායාඒ එකවරක් පමණක් කෝ දෙෙස බලා තුනීතොල්පට වීද සිනාසුනාය. සිින්දු ඇවන් ෙදස්ස අහිංසකයි මං යන්නම්ස. ජයා සුවද පමණ ඉදිරිකර වානේ දොර වස කඩි මුඩිය උඩට දවගියයායයි. ඇගේ සල්වාර ඇඳමෙන් ගැලවු සුදුමුතු බෝලයක් ඇයි ඉඳගෙන උන් ආසනේ වැටී තිමුණ දෙක. අසංක අහුලාගත්තය. හ තව මදවෙලා කවානය දුල රැඳනේ ඇගේ සුවඳ ඒ තරමටම වානය අතුළට විහිධී තිබූ නිසාය. දවසග ඇතු දුරක් මේ සුවඳත් තුළු කරග අඇය සමඟ යන්නට ඇත්නම්ය අසංකරසිතුනි. හ කල්පනබරෝ එළ මාලයට නැගේ චාගේ ඇඳුමින් ගැලවු මුතු පොලුව කම ස්සාක්කය දමාගෙන.